හයි ජෙන්ටල්මන් වෙල්කම්. අද අපි කතා කරන්නේ 150ක් සහ 125ක් රිටර්න් දෙන්න පුළුවන් කම්පැනිස් දෙකක් ගැන කතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දක් තුල මේ රිටර්න් එක දෙන්න පුළුවන් විදිහට තමයි ටාගට් කරලා තියෙන්නේ. අපි දැන් බැංකුවේ සල්ලි දැම්මොත් එහෙම බැංකුවෙන් අපිට හම් වෙන්නේ 106යි. හැබැයි අපිට අවුරුද්දක් තුල 150ක් සහ 125ක් පිළිවෙලින් බය නැතුවම ගන්න පුළුවන් සමාගම් දෙකක් ගැන මම කතා කරලා තියෙනවා. හැබැයි එදා වගේ නෙමෙයි අද වෙනස්. ඒකට හේතුව තමයි මං කිව්වා වගේ මම සාමාන්‍ය දෙයක් හිතලා මතලා කියන්නේ කිව්වා වගේ මේ සමාගම් දෙකම මම members only area එකේ තමයි දාලා තියෙන්නේ දැනට. හැබැයි එකෙන් කියන්නේ ඒ සමාගම් දෙක ඔයාලට බලන්න බැරි වෙයි කියලා හැමෝට මේක බලන්න පුළුවන් දවසක් හෝ දෙකක් ගියාට පස්සේ තමයි අනිත් අයට ඒක බලන්න පුළුවන්. මේක මම විතරක් නෙමෙයි professional youtubers ලා හොඟක් මේක කරනවා. මම මේක පටන් ගත්තේ ඇත්තටම ඔයාලා දන්නවා පැහැදිලිවම ටෙලස් academy එකට වමනාව තිබුණා යම්කිසි social activities ටිකක් කරන්න. ඒක නිසා තමයි අපි පෞගේ කාලේ වැවක් හදන එකට පවා අපේ අය සම්බන්ධ කරලා පෞගලිව අපි උදව් කරේ යම් මට්ටමකින්. ඊට අමතරව අධ්‍යාපනයේට දුෂ්කරතා යටතේ අධ්‍යාපනය ලැබෙන ළමයි කීපෙනෙක් ඉන්නවා. මට අරමුණක් තියෙනවා ඒ ළමයි වෙනුවෙන් උදව් කරන්න. ඒ වෙනුවෙන් මම යම් ආකාරයක අරමුදලක් ගොඩනගා ගැනීමේ අදහසක් තියෙනවා. මෙතනදී මේ මහා ලොකු ප්‍රමාණයක් අපි මෙතනදී අය කරන්නේ ඩොලර් දෙකකටත් අඩු ප්‍රමාණයක් සම්බන්ධව මෙම්බර්ස්ලා කියන එකෙන් අය කරන්නේ. සමහර අය අපි වෙනුවෙන් අපි නිසා ලක්ෂ 80 කොටි එකමාර දෙක හොයපු අය ඉන්නවා කියලා යාලා කියලා දෙනවා පහුගිය අවුරුදු කාලය තුළ. එහෙම කෙනෙක්ගෙන් රුපියල් 200ක් 300ක් වගේ ඊටත් අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. ඒක ඇඟට නොදැනෙන්න ඒක එක හේතුවක් මේ උදව් කිරීමට අවශ්‍ය නිසායි මේක පටන් ගත්තේ. ඒතර මෙම්බර්ස් ඒරියාස් වලින් එන වීඩියෝස් ඔක්කොම දවසකට හෝ දෙකකට පස්සේ අනිත් අයට බලන්න පුළුවන් ඒ වීඩියෝස් විදිහට ගත්තොත්. එතන ඉහාට ගියාට පස්සේ මට දැනට එන කමෙන්ට්ස් සහ ඊමේල්ස් දවසකට 300කට වැඩි ඒ දේවල් වලින් මැසෙන්ජර් වලින් එන දේවලුත් එක්ක බලපුවම මේ මෙම්බර් කියන කෙනෙක්ගේ ප්‍රශ්නයක් නුත් එයාට උදව් කරන්න ප්‍රමුඛත්වය දෙන්න අවශ්‍ය සමහර ඒවාට මම රිප්ලයි කරන්න වල දන්නවා සති දෙකකට පස්සේ වගේ තියෙන නිසා. එතකොට යම්කිසි වමනාවක් සහ විශ්වාසයක් තියෙන අය මෙතනදී ෆිල්ටර් කරගන්න අවශ්‍ය. ඒ නිසාත් මෙම්බර් ඔප්ෂන් එක ගේනවා. හරි, ඒක අංක 2. ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ තව හොඟක් දේවල් තියෙනවා. දැන් ටෙලර්ස් ඇකඩමි කියන්නේ තවත් හොඟක් දේවල් කරලා තියෙනවා. පැහැදිලි පවර්තුලික මම ගත්තොත් එහෙම මම සමහර මෙම්බර්ස් ලා වෙන්න ඊට පස්සේ සමහර ලාට ඒ වගේ ඔන්ලයින් ඉගෙන ගන්න මම ලක්ෂ ගණන් ඉඳන් කරලා තියෙනවා. ඒ දැන් අපි අපගේ දැන් පවර්තුලිකව අපි වැටුපල් දවරනවා. ඒ දේවල් වලින් සම වෙනත් ආදායම් ක්‍රම මේකට විරෝධවන්න බෑ. එහෙම වුණාම මොකද වෙන්නේ? අපිට අපි ගැන යම් පීඩනයක් ඇති වෙනවා. ඒ தත්ත්වයේ මග හරින්න ඕනේ. දැන් අපි කියමු යම් ඉස්ලාමයකට අපි උදව් කරගෙන යනවා කියලා. අධ්‍යාපන ලබන අවුරුදු 3 4 5 වෙනි සමහර අවුරුදු 10කට අපිට උදව් කරගෙන යන්න වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපිට අවුරුදු 2කින් 3කින් අපේ ආදායම් ක්‍රම නැති වුණොත් එහෙම අපිට ඒක කරන්න බැහැ නිසා. එතකොට මේ membership කියන එක සමහර විට මේකට දායකත්වයක් දරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා යම්සි කෙනෙක් misunderstand කරනවා නම් මේක ඒක වෙනමම දෙයක්. මොකද මේක සල්ලි තියන බොහෝ වෙලාවට ආදායමක් උපයා ගන්න අපි දැන්ම පාවිච්චි කරන අය ඉන්නවා. අපි කියන හැම එකම 100ක් හරි නෑ. වගකීමෙන් බැහැර වෙලාගෙන 180ක් හරි කියන්න පුළුවන්. ඒ නිසා මම සමාගම් දෙකක් අප්ලෝඩ් කරා. එකක් තමයි ලංකාවේ. මම මේක කලින් මේක වීඩියෝ එකක් මේ ගැන කරා. කරලා යම් ටාගට් එකක් දුන්නා. ඉතින් සමහර අය ඒ තුලත් 150ක් විතර ලාභයක් හොයාගත්ත අය ඉන්නවා. ඒ මම කියපු මිලත් එක්ක මම ඒ දැන් කියන මිලත් එක 150කට යන්න පුළුවන් සමාගමක් තමයි සාමාන්‍ය කාලේ අවුරුද්දක් කියන අදහස තමයි තියෙන්නේ. ඒ තරම් සමාගම හොඳයි. දෙවෙනි කියන සමාගම එහෙම ගත්තොත් එහෙම ඒක ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ඇවරේජ් විදිහට බැලුවොත් මේක ඉතාමත් හොඳයි. ඩිවිඩන්ඩ් නීඩ් එක හොඳයි. අඩුපස්සේ 125ක් වගේ රිටර්න් එකක් දෙන්න ඕනි කියන අදහසයි මම ඉන්නේ. ඉතින් ඒ සමාගමත් ගැන මම කියලා තුනේ සමාගම් දෙකම ඉස්සරහට අනිතර බලන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා නම් එයාලට මේ ගැන කීවේ දැන් මේ membership වල join කියන එක දැන් ඔයාලා මේ දවස් වල පේනවා ඉතින් ටෙලස් ඇකඩමි කියලා වීඩියෝ එකක් ප්ලේ කරලා පස්සේ join කියන බටන් එකක් pop up වෙලා ඇති. ඒකට මේ join කියන බටන් එක දැන් ලංකාවෙන් අයින් කරලා තියෙනවා. නැන්ක අපේ channel එක USA වලට තමයි හදලා තියෙන්නේ. මම හිතන්නේ ලංකා YouTubers ලා හොඟක් එහෙම තමයි හදලා තියෙන්නේ. එතකොට මේ ගැටලු වෙනවා. ඒ වගේ වෙලාවකදී VPN එකක් on කරන්න වෙනවා. ඕනම කාඩ් එකකින් මේකට ගෙවන්න පුළුවන් තප්පර 10 යන්නේ ගෙවනවා නම් ගෙවල්. ඉතින් මම ගෙවීමට බල කරන්නේ නැහැ බැරි අයට. ඒක ගැටලු නෑ. මොකද මං ගේන videos මාසෙකට 4ක් විතර තමයි මේ members යටතේ යවන්නේ. හැබැයි මගේ ප්‍රශ්න අහන සහ comments වලට උත්තර දෙන මගේ වේගය උපරිම වේගය වැඩි කරනවා members ලා. ඒක තමයි ප්‍රධානම දේ. ඒකට ඔයාලට මෙතනදී ස්ටොක්ස් මාකට් නා වර්ල්ඩ් ස්ටොක් මාකට් සහ ක්‍රිප්ටෝ කරන්සිස් මාකට්, ඒ වගේ නැත්නම් පර්සනල් ඇඩ්වයිස් ඒ හැම කෙනෙක්ටම මෙම්බර්ස්ලට ඒ අවස්ථාව දෙනවා. ඒකෙදි එක පැත්තකින් මම අභිප්‍රේරණයක් කරනවා, මොටිවේෂන් එකක් කරනවා. මොකද මමත් ජොබ් එකක් කරන ගමන් මේවා කරන්නේ.
සමහරවිට මම පැය 3 4 දවසකට වෙන් කරනවා මේ හුඟක් කියලා රැයට සමහර මගේ ඇඟිලි පවා රිදෙනවා මේ වැඩේ හින්දා. ඉතින් ඒ හින්දා යම් කිසි ආකාරයකින් මේ membership එක තුල මට යම් ආකාර රිලැක්ස් එකක් ඒ කියලා හිතෙනවා. හරි. මොකද ඕනම කෙනෙක් යම් මට්ටමකින් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. දැන් මම නම් එහෙම බලාගෙන මේවා කරනවා නෙමෙයි. මම පටන් ගත්තේ එහෙම නෙමෙයි. නමුත් එතකොට මම නිතර නිතර videos upload කරන්න පවා යොමු වෙන්න පුළුවනි. මොකද මට වගකීමක් තියෙනවා තවත් කෙනෙකුට උදව් කිරීම මගේ අරමුණ නිසා. ඉතින් ඒ හින්දා මම මේ කියපේ ගැන පැහැදිලි ඇති.